ඔන් රයිවල් ක්‍රම යටතේ ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීම මෙතෙක් සිදු කෙරුණේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මූලිකත්වයෙනුයි. එහෙත් වීසා නිකුත් කිරීමේදී අවශ්‍ය පහසුකම් සැපීමට VFS ග්ලෝබල් සමාගමට පැවරීමත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වීසා ලබා ගැනීම සඳහා දැඩි තදබදයක් නිර්මාණය වුණා. උද්ගත වූ තත්ත්වය හමුවේ පෞද්ගලික සමාගමේ නිලධාරීන් මෙම සේවාවෙන් ඉවත් කර යළි ආගමන විගමන නිලධාරීන් යටතට පත් කිරීමත් සමග ගැටලුව විසඳුණා. මෙම කාර්යය පෞද්ගලික ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවල අවධානය යොමු වුණා. ඉන්දිය සමාගමකට එම කාර්යය පවරා ඇති බවටයි චෝදනා එල්ල වුණේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මෙරට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීමේ කාර්යය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සමාගම ඉන්දිය සමාගමක් නොවන බවයි. සිද්ධිය පිළිබඳ නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ VFS ග්ලෝබල් සමාගමට මෙම කාර්යය ලබා දුන්නේ කැබිනට් අනුමැතිය ඇතිව බවයි. 2023 සැප්තැම්බර් 11 මීට අදාළ කැබිනට් පත්‍රිකාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ අයිතුම්පත් කැඳවා සුදුසුම ආයතනයක් වෙත මෙම කාර්යය ලබා දුන් බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. එම VFS ග්ලෝබල් සමාගම රටවල් 151 වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 සේවා සපයන ආයතනයක් වෙනවා. එමෙන්ම විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශ සමාගමට පවරා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් වීසා නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපීමේ කාර්යය පමණක් මෙම සමාගමට පැවරූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන්ම අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියාකරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමටද රජයේ කටයුතු කරමින් සිටින බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. මෙතෙක් කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තු අවුරුදු 12ක් තිස්සේ සිදු කරපු මේ ක්‍රියාවලිය VFS Global Services කියන ඩුබායි රාජ්‍ය පදනම් කරගත්ත පෞද්ගලික සමාගමකට ලබා දෙන්න රජය කටයුතු කළා තියෙනවා. මෙතෙක් කාලයක් ඩොලර් 60කට ලංකාවට සංචාරකයෙක් එන්න වීසා ගාස්තු හැටියට ලබාගත්තු දේ මේ අය ඩොලර් 100 දක්වා වැඩි කළා තියෙනවා. මේ සමාගමට ඩොලර් 25කුත් රජයේ ඩොලර් 75කුත් දෙන විදිහට තමයි දැන් මේ කටයුතු සකස් කරලා තින්නේ. ඒතර 2012-24 කාලෙදී මොබිටෙල් සමාගම එක ඩොලර් එකක් අරගෙන කරපු වැඩේ තමයි මේ VFS ග්ලෝබල් සමාගමත ඩොලර් 25ක් අරගෙන කරන්නේ. අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. රාජ්‍ය ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය තමයි මේ වීසා බලපත් නිකුත් කිරීම සහ විශේෂයෙන්ම අපේ ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා ආගමන හා විගමන නිලධාරීන් කාර්යාල තියෙන්නේ. ඒ නිසා කනගාටු වෙන ඔය වෙච්ච සිද්ධියට ඒ නිසා අපි විශ්වාස කරනවා මේකෙන් හරි පාඩමක් අරගෙන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිසි පියවර මේ සඳහා ගණේ කියලා. මේ අතර උද්ගත වූ වීසා ගැටලු මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාළ කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍යමයක් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. වීසා අර්බුදය සම්බන්ධයෙන් මම අතයටින් ගනුදෙනුවක් කරලායි කියලා යන කතාව සම්බන්ධයෙන් පොලිස්පතිතුමාටත් ඇරිය මම අද ඔන්ලයින් සේෆ්ටි පනතයටදී අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න කියලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක ගහලා තියෙනවා ලංකාව තමයි ආසියාවේ වැඩිම වීසා ෆී එක කියලා. දැන් ඔබතුමාලා Google එක ගහන්න ශ්‍රී ලංකා වීසා ගියාපු ගාම එන්නේ ලංකාව 6 කියලා. මට හිතෙන මේක කවුරු හරි හිතාමතාම මේ දේ කරනවා කියලා. මේ ප්‍රශ්න සියලු දෙයට සඳුදා දවසේ ටිරාන්නලස් මැතිතුමා මීඩියා සාකච්ඡාවක් තියලා උත්තර දෙන්නේ තුමා සූදානමින් ඉන්නවා. එයාපෝට් එකේ වෙච්ච සිද්ධිය ගැන ඔබතුමාල බැලුවොත් එතන කවුද වීඩියෝ කරන්නේ කියලා ඔබතුමාලට තේරෙන්නේ නැති මොකක් හරි මෙතන වෙන අස්සේ වැඩකුත් තියෙනවා කියලා. සමහර වෙලට අපේ වීසා එකේ ETA සිස්ටම් එකේ යනකොට ෆේක් සිස්ටම් 3-4ක් තියෙනවා. සමහරු ඩොලර් 70 80 90 ගෙවනවා. ඒ කියන්නේ ඉක්මනට විනාඩි දෙකෙන් වීසා එක දෙනවා රේ මේ කියලා. සමහර වෙලට ලංකාවට ආපම ඒ ගාන ගෙවලා කොට එහෙම වීසා එකක් සිස්ටම් එක ඇතුළට ඇවිල්ලා නැහැ. එනේ හැක් වෙන්න පටන් ගත්තා. ලංකාවට ETA සිස්ටම් එකක් අවශ්‍ය වෙන්නේ ලංකාවට එන යන මිනිස්සු කවුද කියන එක ලංකාව අපි දන්නවා මත්ද්‍රව්‍යවල ට්‍රාන්සිට් පොයින්ට් එකක් කියලා ලෝකයේ හැමතැනම ප්‍රසිද්ධ වෙච්ච නමක් තමයි ලංකාව. ඉතින් මෙතන ඉමිග්‍රේෂන් එකෙන් තමයි මේ ඔක්කොම පණින්නේ කියන චෝදනාව තිබුණා රටක් ඇරෙද්දී. ඒ නිසා ලෝකේ තියෙන හොඳම සිකියුර් සිස්ටම් එකක් ගත්තොත් ඒ මිනිසුන්ට ගෙවීමක් කරන්න වෙයි. ඉතින් මං හිතන්නේ මේකේ පුරි වරදක් තියෙනවා අපේ සිස්ටම් එක තුළ. ඒක අපි කැබිනට් එකට දාලා රජයේ ප්‍රතිපත්තියක් විතර හදන්න ජනාධිපතිතුමා කොමිටියකට දැම්ම මාසයක් ඇතුළත මේ 30ට ඉස්සෙල්ලා අනිවාර්යෙන් මේ කොමිටු වාර්තාව අනුව ලෝකේ රටවල් 67කටම වීසා ෆ්‍රී දෙන්න අපි ඒ වැඩසටහන හදලා තියෙනවා.